ඒ ගොක් දෙනා කියනවා බුද්ාගම දුක පිළිබඳව ගන්නනවා කියලා. දුකපිළිබඳව දේශනා කරලා තියෙනවා කියලා දුකපිළිබඳව බුද්ධාගමය කිසි දු ගැන්වීමක් නෑ. දුකපිළිබඳව වටහා ගැන්නේ දුකතමයි සංසාර ස්වභාවය. ඒ සස්වභාවේ බුද්ධාගමි ගැන්වීමක් නෙවි. තතාගතයන් වහන්සේගේ ගැන්වීමක් නෙවෙේ ඒ ස්භාවය අවබෝධ කර ගණ්ඩ කියන එකයි තතාගතයන් වහන්සේගේ ගැන්වීම සතුරාර්ය සත්‍යයේදී උගන්නන්නේ. දුකෙන් මිදෙන මාර්ගය තමයි බෞද්ධි ගැඩිල්ල. ලෝකේ දුකමත පිහිටියයයි කිවේ බදුහාමුදරෝණ දුක මතමයි පිහිටන තියෙන තියන සිද්ධ. තියන සිද්ධිහ තමයි කියයි. ලෝකයේ දුකමත පිහිටියයිකිව බුදුහාමුදරුවෝ දුකමත ලෝකයේ තිවවනෙවෙයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ලබාගත්ත ඥානවලින් නැනනුවන විසිං. අවබෝධ කරගත් ත මේ ලෝකය තුළ තියෙන්නේ දුක කියලා. ඒක බෞද්ධිකන්නීමක් නෙවෙයි. බුද්ධාගමක ප්‍රතික්ෂප කරන්න න්නනෑ ඒක ඇත්ත ඇති සැටියම් පිළිගන්නවා. සත්වයා කරන්නට ඕන දුකේ ගැලි ගිලිඉන්න එක නෙවෙයි. දුකේ ගැලි ඉන්න එක නෙවෙයි දුක සමග ජීවත්වෙන එක නෙවෙයි දුකට එරැහිව කටයුතු කරන. එකදම් බෞද්ධ හටදොන්න මාග දුකට එරෙහිව කටයුතු කරන්න මනසි අවබෝධය ඇති කර ගඩ. මානසික අවබෝධය ඇති කරගන්න ඕන සිත විසි. සි සිත දියුණු කිරීමෙන් චිත්්ට ශක්තිය ඇති කර ගඩු. මේ ලෝකයේ හැම ශක්තියටම වඩා ප්‍රබල බවට පත් කරන්න පුළුවන්ගේකම ශක්තිය චිත්ත ශක්තිය විතරයි. අද ඇතැම්මයි ලෝකී කතා කරනවා විශ්ව ශක්තිය පිළිබඳව. විශ්වසක්තිය කෙලෙක් නෑ ඒ ශ්වේතියන ශක්තිය විශ්වයටයි. ඒ විශ්වේතියන ශක්තියෙන් අපිට මනුස්්‍යයාට එන ශක්තියක් නෑ. ඇතැම් අය විශ්වේතියන ශක්තිය මනුස්්‍යයාට ආරෝපණය කරට හද. විශ්වේතියන ශක්තිය මිනිසාට දෙන්ට හදනු. විශ්වේතියන ශක්තිය කියලා කියන ඔවුන් විශ්වේතියන ශක්තිය නම් කරන්නවත් දන්නේ නෑ. විශ්වේතියන ශක්තිය මොකක්ද කියලා පැහැදිලි කරන්නෙත් නෑ. නත් ඔවන් ෙන විශ්වසක්තිය මනිසාට දෙනවා කියලා. විශ්වසක්තිය මිනිසාට ගණ්ඩ බෑහ. මිනිසා මිනිසාමයි, විශ්වය විශ්වයමයි. විශ්වයේ වෙන වැඩ විශ්යට. පංචස්කන්දයේ තුළ වෙන වැඩ පංචස්කන්දයට. පංචස්කන්දයේ තියන වැඩත් විශ්වයේ තියන වැඩත් වෙනස් කරන්න පුළුවන් ශක්තියක් පිළිමඳ බුදු හාමුදුරු ගන්නනොවා ඒක තමයි චිත්තශක්තිය. සක්තියයි බුදු දහමිව ගන්නන්නේ චිත්ත සක්තිය වඩන්නේ කොහොමද චිත්ත සක්තිය වඩා වර්ධනය කරන්නේ කොහොමද චිත්ත සක්තිය තමන්ට ඕනන් හැටියට පාලනය කරන්නේ කොහොමද එක අද විද්‍යාවිදිීත් සාකච්ඡා කරනවා මනසේ ඇතිවෙන්න වූ සැරටනික් අම්්ලය ඇග්‍රනලින් නම්බල වැනි මිනිසා දුකෙන් ඉන්නකොට දුකට නැඹොරු වෙලා ඉන්නකොට දුක ගැනම හිතනකොට. ප්‍රශ්න වලට උත්තර නෑ කියලා දුකෙන් වෙලි ඉන්නකොට මේ හෝමෝන ක්‍රාකාරිත්තය වැඩි වෙනවා. එ හෝමෝන ශ්‍රාවයන් වෙනවා මනසේ. මනසේ ඒ එන ශ්‍රාවයන් නිසා මිනිසාට ජීවිතයේ පාාවෙනවා. ජීවිතයේ දුකක් වෙනවා. සංසාරයේ දුකක් වෙනවා. ජීවිතයේ සැපක් නෑ කියල හිතෙනවා. ඒ මානසික ක්‍රියාකාරිත්වය සිද්ධෙවෙන්නේ දුක 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 කියලා, හිතන්නගියොත්තු තරයි බුද්ධාහග මේ දුක පිබඳව ඉගැන්වීමක් නෑ බුද්ධහග මේ දුක පිළිබඳව එක දුක ලෝකෙ තියෙන එක ලෝකෙ තියන එක ලෝකෙ තියනක අලුතින් කියල දෙන්න බුදුවර ඕන නෑ ලෝක නැති දෙයක් සමාජයට කියල දෙන්නට ලෝක නැති පණවිඩයක් සමාජයට කියල දෙෙන්ඩයි බුදුවර උපහලන අලුදධයක් කියල දුන්න. එ දුකින් මිදීමේ මාර්ගය දුකින් මිදීමේ මාර්ගය ඇතිකරගත්ත පුච්චලයට කියන්නේ උට්ටාන වීරයේ සහිත පුච්චලෑ කියලා. උට්ටාන වීරයේ උත්සාය උට්ටාන වීරයෙන් ශරීරයේ තුළ තියන සියලු ලෙඩරෝග වලට බලපෑමක් කරන්නට පුළුවන්. චිත්ත සක්තිය විසින් ශරීරික ෙඩරෝගවලට බලපෑමක් කරන්න පුළුව. චිත්ත සක්තිය මානසික සක්තිය ඇ වැඩිදුණු කර ගැනීමට. බුද්ධහග මේ උගන්න නිර්ද්දය සමයි බෝධි පූචාව. බෝධි වහන්සේ ඇමදීම පරමල් අයිංකිරම පරමල් වට්ටි පිරිසිදු කිරීම පහම්පත්තු කරන තැන පිරිසිදු කිරීම, හනුංකූරු පත්තු කරන් තැන පිරිසිදු කිරීම, බෝධින් වහන්සේ ඇමදීම වැනි දේවලින් තමයි චිත්ත සක්තියේ, ඇරම්ඹෝම සනිිටහන් කර. චිත්ත සක්තියේ අරම්ඹභෝම සනිටුහන් කරන්න. බෝධීන් වහන්සේ තුළ තියෙන වාතාසරය ඒ සමාජය ප්‍රභාව තුළතමයි චිත්ත සක්තිය ආරම්භ කරන්න. එතනින් ආරම්භ කරන චිත්ත සක්තියට ඇගේ තියෙන දුරුවලකං දුබලකං සාරීරික තත්ත්ව නැති කරගණඩ පුළුවන්. අද ගොඩාක් දුරට මනුස්්‍යයෝ අවුරුදු හතලිහ පැන්නගම ලෙඩ්ඩු වෙලා. ඒ ලෙඩ්ඩු වෙලා තින ඇත්තට මොුන් ලෙඩ නෙවෙේතියෙන්නේ. ට යෙන මනස කඩාවැටීම. සමාජයේ පිළිබඳවව නිශ්චිතභාවේ සමාජයේ පිළිබඳව දියුණුවක් නැතිකම, තමන්ගි ජීවිතයේ පිළිබඳව දියුණුවක් නැතිකම, ආර්ථිකයේ පිළිබඳව නිශ්චයක් නැතිකම මේවා පිළිබඳව හිතන්න යාමින් මිනිස්සු. දුරුවල වෙන. ඒත් දුරුවලවී අසනීප තත්ත්වලට පත්වයෙනවා. මේ ශක්තිය ඇතිකරගන්න ක්‍රම බුද්ධාගමය ගොඩක් තියෙනවා. අත්තගහම ඇතිරීම දෙහි කැපීම, බෝධි පූජා පැවැත්වීම සෙත්කවිකීම පලිගැහීම වන්දනාගා මංග්‍යාම භාරහාරවීම පඩුරු ගැටගැහීම දෙවියන්ට තමන්ගේ දුකීම මේ ඔක්කොම රිලෙක්සේෂන්ම ඔක්කොම රිලක්සේෂන් මනස රිලෙක්ස් කරන එක මේක සමාජයේ විසින් අපේ සංස්කෘතිය විසින් මිනිසාගේ චිත්තශක්තිය ඇති කරගන්න කරන දවල් ඇතැන් ආගමික සංවිධාන මේවා මිනිසා දුරුවල කරලා මිනිසා ආසරන කර මිනිසා පෞකාරය කරන තත්ව අපි දක්කි කියෙන. මනිසා පෞකාරකමනිසාන උත්පත්තිය ලබන්නේ. මිනිසා පුුණ්්‍යවන්තකමනිසා යඋත්පත්තිය ලබන්නේ. උත්පත්තිය ලබපු පුද්ජලය ඇතැම්බලාට පවකාර වැඩ කරනවා. පින්වන්ත වැඩ කරනවා. පෞකාර වැඩ කරපුගෙනට අපායි පින්වන්ත වැඩ කරගන අදි්‍ය ලෝක. හැබැයි මේ ලෝකේ. විෂයම් කෙනෙක් තමන්ගේ මනස දියුණු කර ගැනීම කළ යුතුයි. මනස දියුණ කර ගැනීම කරලා බුද්ධාගේ මමුගණනු මනසේ දියුණු අවස්ථාව ජාන භාවනා කියලා. ජභ ජ්‍යාන භාවනාවලින් මනස දියුණු කරගත්ත පුච්චලෙක් ඒ ජාන භාවනා පිරිහෙන්නේෙ නැතු මරණයට පත්තු නොත් ඕන් මැරුණ යිම් පස්සේ දිවියලෝකො උත්වත් එලබන්නේ නෑ. නොත්පත්ති ලබාන දිවි ලෝකල් ටොඩා ඉහල ලෝකවල. දිවිලෝකෝලට වඩා ඉහලින් තියෙන ලෝක තමයි ්‍රහ්ම ලෝක. බ්‍රහ්මලෝක. මේ බ්‍රහ්ම ලෝකවල ඉපදෙමින් දිවියලෝ කළ ඉපදිමින් අපා ඉපදෙමින් මේ ලෝක තිශ්ක තර සැරිසරන පුච්චලයා. ඒ සැරිසරන රොටේට්ෙන සැරිසැරීම චක්ක්‍රාකාරව සිද්ධ වෙනවා. ඇතැම් සත්වයෙක් මේ චක්‍රය කඩාගෙන එලියට පයින. ඇතැම් මනුස්සයෙක් මේ චක්‍රය කඩාගෙන එළියට පයිනු මේ ගරයට ඕසෝන ස්තරය සින්දගෙන විශ්වයට ගියාවකි ගුරෘත්වාකර්සනය නැති ඒක එහෙමම කියන්න බෑ සරල උපමාවක් කැටට කිවේ ඒය අනෝමතයේ රුන් ගන්නප එහෙම එලියට කඩාගන පනින සත්වය ඇතමයි නිවනට යන්න. ඒ සත්වය තමයි නිවනට යන්නේ සංසාර චක්‍රය කඩාගෙන එළියට පයිනෝ එළියට පැනලන්න එළියට පනින ක්‍රම තුනක් බුද්ධාගමය උගන්න නවා ඒක්‍රම තුන්න තමයි තුන් තරා බෝධිය බුද්ධත්වය එක බෝධියයක් පච්චේක බුද්ධත්වය තව බෝධයක් මහරාත්පාවතාව බෝධිය මේ බෝධි තුනෙන් එකකට පත්වෙලා නිවන්දකින එතනින් මේ සංසාර ගමන අවසානයනවා වෙනත් ආගම්බල උගන්නන ජීවට ගමන ජීවිතයෙන් අවසාන වෙනවා කියල කියර කතාවට වඩා ගැඹුරෝද පුළුල්ලෝද සරලවූද ක්‍රමයකට බුද්ධාගමි වන්. මේ යන ගමනේදීමමිනිසාට දුක ඇති වෙනවා. සතුට ඇති වෙනවා. ඒ සංසාරගම්මන. දුක සදාකාලික නෑ, සතුට සදාකාලික නෑ. කිසිවක් ලෝකෙ සදාකාලික නෑ. ලෝකෙ සදාකාලික කිසි දෙයක් නෑ. ලෝකේ තියන සියල්ල චලනයවීම මත වෙනස්වමින් පැවැතිීමයි තියෙනරෝ. ලෝකයේ තියෙන හැම පවතින වස්තුවක්ම චලනය චලනය මත යන්නේ. චලනය වීම තුළ පැවැත්මතියෙන්. චලනය වීම තුළ වෙනස්වීම තුළින් පැවැත්ම. පංචස්කන්ද අත්ත හෙමයි. බාහිර ලෝක අත්තේමයි. බාහිර අධ්‍යන්තර ලෝක අත්තයමයි, බාහිර ලෝකය අත්තෙමයි. චලනය වීම තුළ මේ සියුම් චලනයවීම සත්වයාට අඳුන ගණ්ඩ බෑ. චලනයවී මඳුනගන්න බැරි නිසා වුන් දකින්න කැරකෙන ස්වභාවයක්. පෑන් එක පෙති තුනක් තියෙනවා ඒ පෙති තුන හොදටම කරගෙන ගොට පෑන් රව්මක් තියනවා වගේ පේෙනවා. එක අවබෝධ කරගත්ත කෙන රව්ම වගේ පෙනුනට මේ රව්මමායාව යථාර්ථය මේ කන වයි කියලා අවබෝධ කරගන්නවා. මෙ සංසාරමායාව සංසාරය අතාාර්ථය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ, එබඳු ප්‍රඥාවක් සහිත පුච්චලයා භාවිත ඥානයෙන් වැඩ කටයුතු කිරීම පමණයි.